මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනොත් එහෙම ජනතාවට ජීවත් වෙන කෙපා වෙනවා. වැටි වෙන විදුලි බිලට හා ජීවන වියදමට එරෙහිව පන්නිපිටිය පොල්වත්ත හන්දියේදී විරෝධතාවක් සංවිධානය කර තිබුණේ ජන අරගල ව්‍යාපාරයේ විසින්. ළමයිගේ අධ්‍යාපන ප්‍රශ්නේ විදුලිය ප්‍රශ්නේ දැන් විදුලිය ගෙවන්න බැරි තැනට පත් වෙලා තියෙනවා ජනතාව. මේ රටේ මිනිස්සුන්ව අඩියෙන් අඩිය බිමට දානවා. දවස ගාන දානවා. කඩවත නගරයේදීද අද පස්වරුවේ විරෝධතාවක් පැතුණා. ඒ සංවිධාන කර තිබුණේ වෙනසක තරුණිය සංවිධානයයි. බඩු මිල වැඩි කරනවා, බදු ගහනවා, ප්‍රතිතාර වලට බේත් දී වෙලා තියෙනවා. ඒ කිසි දෙයක් අහන්න නැතුව IMF එක කියපු කොන්දේ සීටු කරන්න ආණ්ඩුව සැදී පැහැදී කටයුතු කරලා තියෙනවා. මේ අතර කුලියාපිටිය නක්කවත්ත ප්‍රදේශයේදීද විරෝධතාවක් පැතුණේ විදුලි ගාස්තු වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ජාතික ජනපල වේගය විරෝධතාව සංවිධාන කර තිබුණා. මේ වැඩි කරලා තියෙන විදුලි බිල ජනතාවට දරන්න බැරි විදුලි බිල කණ්ඩත් නැතුව ඉන්න ජනතාව මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනොත් එහෙම ජනතාවට ජීවත් වෙන කෙපා වෙනවා. මේ ගල් බලපිටිය ප්‍රදේශයේදී අද පැවති විරෝධතාව මෙය සංවිධාන කර තිබුණේ ජාතික ජනබල වේගය විසින්. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග